සුබ දවසක් වේවා සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්න ඔබ ක්‍රිකට් ලයිව් YouTube channel එකට මම අද කතා කරන්න යන්නේ ලෝක ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිගේ ජීවිත කතාව ගැන මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා touch එකේ ඉන්න අලුත් වීඩියෝ එකක් දැන්ම මම බලන්න වැඩි කතා නොකර අපි යමු අද වීඩියෝට लसित मालिंग मोह अपतलाबाने अगोस्त विशेषा मोह चपरमा लसित मालिंग नाई मोह दिदास दादर अबजायकोसला नायक दर्वे मोह ईपीएल तरंगावली वलिम कल्लाभियापनात्र मोह जाति क्रिकेटे पंदु हतर कट कलु हतर भाग एक पंद्यवना मोह वेग पंद्यवनात्र එය විශේෂඥ මරණ වේග පන්දු යවන්නේ කුලස බහුලව භාවිත වන අතර ඔහු විශේෂ වටවත් පන්දු යවීමේ ක්‍රියාවලියක ප්‍රසිද්ධියක් උසලයි. එය ස්ලිං ඇක්ෂන් ලෙසද හැඳින්වෙන්නේ. මෙම පන්දු යවීමේ ක්‍රමය ඔහුගේ ස්ලිං මාලිංග යන අනුවර්තන නාමයට හේතුවක් වේ. මොහු 2021 සැප්තැම්බර් 21 දින සියලුම ක්‍රිකට් ක්‍රීඩාවේ සමුගන්නා බවට ඔහු නිවේදනය කළේ. ඔහුට දැන් වයස අවුරුදු 38ක් වේ. මොහු තරංගාවලිවලදී සීමිත ඕවර් ප්‍රමාණයක් පමණක් දමන අතර ඩෙඩ් පන්දු යැවීමේ ගතිකත්වයක් සහ ඌදාසන වෙනස් කළේ ඔහුගේ විශේෂිත වූ ඇඟිලි තලන යෝකල් පන්දු යැවීමේ හැකියාවෙනි. මොහු ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ ඌටම විශේෂිත වූ දෝරණය වන පන්දුව මත පිටපිට කඩුළු දවා ගැනීමේ හැකියාව මතය. ලෝක කුසලාන තරංගාවලියක වැඩිම කඩුළු දිට්ඨියක් නැතහොත් කඩු දිට්ඨ දෙකක් ලබාව එකම පන්දු යවන්නා මොහොය දිට්ඨයක් පිට ලබාව පළ පන්දු යවන්නා එකම පන්දු යවන්නා බවට මොහු හිමිකම් දෙයයි. ODI තරංගාවලියවල හැට්‍රික් තුනක් මොහු ලබා ඇති අතර දිට්ඨ හැට්‍රික් දෙකක් ඇති එකම පන්දු යවන්නාද මොහු වේ. ජාතික අන්තර්ජාතික ක්‍රීඩාවේ සියලුම ආකෘති හරහා කඩු දිට්ඨ පහක් ලබාගත් පළමු පන්දු යවන්නාද ඔහු වන අතර ජාතිනිකේඩාවේ වැඩිම ත්‍රිත්වවලට ඔහු හිමිකම් කියයි. 2011 අප්‍රේල 20 දින මාලිංගස්සිය ටෙස්ට් ක්‍රිකට් තරඟවලට සමුදින බව ඔහු නිවේදනය කළේ. මොහු ICC විසින් ලෝක කුසලාන 2020 තරඟාවලියේ නිලේසව් තානාධිපති ලෙසද නම් කර ඇත. 2019 ජූලි 26 බංග්ලාදේශය සමග පැවති එක් දින තරගයේදී මොහු එක් දින තරඟවලද සමුදින බව නිවේදනය කළේ. ඉන්පසු මොහු එක් දින තරඟවලද සමුගත්ත. 2019 සැප්තැම්බර් මාස නව සීලන්දයේ දේරේව පැවති තරඟයේදී 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩලු 100ක් දවාගත් පළමු පන්දු යවන්නා බවටද මාලිංග හිමිකම් කියයි. මාලිංග 100 පළමු පන්දු වාරයේ දෙවැනි ඕවරේදීම 20 කඩලු 32ක් සහ පන්දු 4කදී කඩලු 4ක් ලබාගත් ලොව දෙවැනි පන්දු යවන්නා බවටද මොහු හිමිකම් කියයි. 2021 ජනවාරි මාසයේදී මොහු T20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලින්ද විශ්‍රාම ගත්ත. තවද IPL තරඟ 122ක් මොහු ක්‍රීඩා කර ඇති අතර එම තරඟ වලින් කඩලු 170ක් දවාගත් එනම් IPL තරඟ වල වැඩිම කඩුලු ලබාගත් එකම පන්දු යවන්නාද මොහු විය. මාලිංග 2021 සැප්තැම්බර් මාස සියලුම ක්‍රිකට් ක්‍රීඩාවලට සමුදුන්ව. මොහු දැනට සිය බිරිඳ හා දරුවන් දෙදෙනා සමග ඕස්ට්‍රේලියාවේ කල්ලි වෙති. ඔහුගේ බිරිඳගේ නම ටානියා පෙරේරා වේ. මොහු ඉගෙනම ලැබූ පාසල වන්නේ ගාල්ල මහින්ද විද්‍යාලයයි. මෙතනින් මෙම වීඩියෝවේ මාලාව අවසන් වන අතර නැවතත් දවසක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල ක්‍රීඩකයෙක් සමග පැමිණෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.